ශ්‍රදධාවන්ත වාසනාවන්ත පංවාත්නී අද දවසේ අපගේ විශේෂය දවුල පිටිය පදේශේ ඇතිවෝ සිදුව මත් සමග බොහෝ දෙනෙක් කලබලට පත්වෙලා කම්පාාවට පත්ලා සිටින බවක් අපට දකින්නට අහානට ලැබෙනවා. බලන්න පංවත්න අපේ ජීවිතවලට බාහිරිං පැමිණෙන්නාව උපද්‍රවයන්, බාහිරිං අපේ ජීවිතයට සිදුවෙන අන තුරක් ඕනම වෙලාක ඕන මහොතක අපට සිදුවිය හැකි. අපි කොතරම්නම් වහන්සේ ගත්තත්, කතරම් නම් ආරක්ෂ කරගත්තත් මේ අපි කය කියන්නේ රෝගයන්ට කැදැල්ලක් අපි කොතරම් මහන්සිගත්තත් කොතරම් විහිස වනත් වයිසිටයමිං ජරාවට පත්වීමෙන් මරනීන් මේ ජීවිතය මුළුමනි මාරක්ෂකරගන්නට හැපිට හැකියාවක් නැහ අපගේ භාගිතුන් වහන්සේ නිරන්තරයෙන් අපට අනුශසනා කළේ එනිසා බාහිරෙන් පැමිණෙන්නාාව උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවෙනවට වඩා වඩා වැදගත් තමන්ගේම අභ්‍යන්තරය තුළු උපදින්නාව අනතුරුවලින් උපදද්‍රවයන්ගෙන් ආරක්ෂාවීම. පින් අන්දි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආකාරෙන් අපිට පැමිණියහැකි විපත්තියෙනවා ඒ විපත්තමයි සැබෑමි විපත් වෙන්නේ භාගිතුන් වහන්සේ වදාලි සීල විපත්තියේ කියන්නේ සැබෑම විපතක් චිත්ත විපත්තිය කියන්නේ සැබෑම විපතක් දිට්ටි විපත්තියේ කියන්නේ සැබෑම විපතක් මෙන්න මේ විපත්වන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ මනුස්සෙකුට මුහුණ දෙන්න වෙන්න සැබෑම විපතක් කියල හඳුන්නන්නට පුළුවන්. මොකදද පිංවත්නි සීල විපත්තිය කියලා බුදුරජාණන්හන්සේ වදාලි. ප්‍රාණගාතය සොරකම, වැරදි කාම සේවනය, බොරුව කේලාම්කීම, පරුසවචනකීම, හිස්වචනකීම ආදී. කායික දුෂ්චරිතයත් වචී දුෂ්චරිතයත් කෙනෙක් තමන්ගේ ජීවිතයේ පුරුදු කරනවානා. එය අනිත් ලෝකෙ සෑම උපද්‍රවෙකි ආරක්ෂාවනත් වැඩක් නැහේ භයානකම විපත උපදද්‍රවේ ඒකෙනාට සිදු වෙලායිවරයි. ඇයි පිංගත්නි මේ සීලවිපත්තිය සියලූම විපත්වලට වඩා බරපතලයි කියල අප ශ්ෘන් වහන්සි දේශනා කළින්. සීල විපත්තියෙන් සත්‍යාව මෙලෝහ වශයනයු දුකට පත්කරනවා පරලෝ වශයෙන් නිරේය තිරිසන්ලෝකයේ ප්‍රේතුලෝකයේ කරාරගෙනයනවා. බලන පිංවත්නී අපගේ ජීවිත්තයට මේ වැලඳන්නාව රෝගේයකට අප කොතරම්නං බියක් තැතිගෙනීමක් දක්වුණවාද. නමුත් ඒ වැලඳන්නාව රෝගේට ඔබේ ජීවිතයට කළහැකි ලොක්කුම හානියවෙන්නේ පත්වීම විතරයි. අපටඒ ලොකු දෙයක් වගේ ක අපට විශාල දෙයක් වගේ දැනුනට මනුස්ස ජීතයකට සිදිවියහැකි ලොකුත ලොකුම විපත මරණය නොවේ. ලොකුම විපත තමයි පංවත්නී දුගතීපදීම. නිරේ උපතක්කරායාම. තිරිසන් ලෝක උපතක්කරායාම ප්‍රේතලෝක උපතක්කරායම. ඒ නං, අපි අපේ මෙලවජීවිතේ දුකට පත්කරන මේ වෛරෙස්සේට මෙතරම් බය තැතිගනීම හටගන්න වනං අපි මෙලවත් දුකට පත්කරන පරලොවත් දුකට පත්කරන කල්ප ගාන කපේජීවිතයේ දුගතියේ දුක්විඳීමට පමුණුවාලන ඒ කාය දුෂ්චරිතයට වච්චී දුෂ්චරිතයට අපි කෙතරම් බියයුතුද කෙතරම්නම් ලැජ්ජා වියේුතුද ය දුෂ්චරිත ඉදිරී වචී දුෂ්චරිත ඉදිරිී අපි කොච්ච කොතරම් ටැතිගතීතුද. නමු අවාසනාවකට අපට එහෙම දෙයක් දකිට ලැබෙන්නේි නෑ. සීල විපත්තිය වගේම පින් අත්නි බරපතළ විපතක් තමයිම මේ මනුස්්‍යයාට සිදිුවයකි චිත්ත විපත්තිය. භාගෙතුන්වහන්සේ වදාළ ද්වේශය, තරාව, ගෙටීම, වෛරය, ක්‍රෝධය, ආදමී, හිතේ හටගන්නාව ලාමක අකුසලයක් තියෙනවා. ඒ තරහාාව මුල්කරගෙන අපි අන්නෑගේ දුකපතනවා අන්නෑගේ කරදරය පතනවා අන්නයිගේ විපත කැමති වෙනවා. ආංගේ දේශය ක්‍රෝධය කියන්නේ මේ ජීතුවල තියෙන චිත්ත විපත්තිය. ඒවගින් පිංවත්න අභිද්්‍යාව, අභිද්‍යාව කළ භාගිතුන් වහන්සේ වදාලේ අන්සතු දේවල් මාසතු වේවා කියල ඇතිවිෙන දෙඩි ආශාව අපේ හිත්තුල අන්නයගේ අන්නයි සතු යම්යම් වස්තුූන් යම්යම් දීවල් දුටුවාම අනේ මටත් මේක අයිති කරගන්න ඇත්නං කියලා මටමේදී මාසතු කරගන්න එත්නම් කියලා දෙඩි ආශාවක් කුපදිනවා ඒ දෙඩි ආශාව නිසාම සමහරු හොරකමට ඒවගිම වංචාවට පෙළඹෙනවා මේ ලෝකයේ විශේෂම්ම ලෝකයේ පුරා වේගිම් පැතිර යන තවත් වෛරසයක්ත්තියෙන. ඒ තමයි අන්න සතුටින් ජීවත්තෙන්න්න දකින්න බැරිකම. තුර යම් කිසි පවුලක් සතුටින් ජීවත්වෙනවා දුටුවත් ඔන්න ඒක දකින කෙනෙෙන් අර පවුලේ එක්කෝ ඒ ස්වාමියත්ත එෙක් එහෙමනැත්තම් බිරිඳත් එෙක්ක කෝම හරි අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන අර පවුල් විනාස කරල දානෝ. ඒ වගේ සිදීම් මේ සමාජය තුළ අනන්තවත් සිදු වෙන බව අපි හැම දෙනාම දන්නවා. ඒ හරියට ලෝකයේ ප්‍රසිද්දරහස් වගේ. කිසිම කනෙක් කතානොකරන කිසිම කනෙක් කවධානය යොමු නොකරන මහා විපතකට භාගිතුන් වහන්සේ අපට කියා දුන්නා ඒ විපත්තට හේතුවමොකක්ද කියලා ඒ තමයි පින්වත්න අභිද්්‍යාව අන්සතු දේවල් පිළිබඳව අන්සතු වස්තුූම් පිළිබඳව හිතේ ඇත්තිි කරගන්නාව දැඩි ආශාව අභිද්්‍යාව යනු චිත්ත විපත්තියා ඒලන භාගිතුන්වහස වදා ල පින්ංවත්න සීල විපත්තිය වගේමයි චිත්ත විපත්තිය වගේ මයි මේ ජීවිතයට මහා බරපතල විපතක් ඇති කල දෙන දෙයක් තමයි දිට්ටි විපත්තිය. දෘෂ්ටිය වරදවාගනීම දැක්ම වරදවාගනීම. භාගිතුන් වහන්සේ වදාලා නත්තිදිින් අන්දීමේ විපාක නේ ත්‍යයාගේ විපාක නැහේ. ඊළඟට පුදධ පූජාවන්ගේ විපාකයක් නැහැ ඊළඟට ඇපොප් පස්ථාන කිරීම විපාකයක් නේ කුසලා කුසල කර්මවල විපාක කියල දෙයක් නේ අම්ම කියල විශේෂකිනිෙක් නේ තාත්ත කියල විශේෂකිනෙක් නෑ. ඊළඟට ඕබපාතික සත්‍යය වනේ ඊළඟට තමන්ගේ මනුවනිින් මේ ලෝකෙ අවබෝධ කරලා මේ ලෝක ඉදිරී කියෙන් හෙළිදරවකන ශ්‍රමණ බ්‍රහ්මණනිියුනේ මේ ආදී වශයෙන් දිිට්ටි විපත්තියට සත්‍යයා පත්වෙනවා. දෘෂ්ටියය වරදවාගන්න. ඒ දෘෂ්ටි වරදවාගෙන ඒ ඔස් සේම කටයුතු කරනවා. පිංවත්නී මනුස්සේකුට සිදවේ හැකි මහා බරපතළ විපතක් අනතුරක් තමයි මේ දිට්ටි විපත්තියක. භාගිතුන් වහසේ වදාළ මහනිනී මේ මනුස්්‍යයාට සීලවිපත්තිය චිත්ත විපත්තිය දිට්ටි විපත්තිය තරම් විපතක්නං ඒ බුදුනෙතින් දකිනිි නෑ කියලා. ඉනිසා පඉංවත්නි මේ COොවිID-19 වසංගතය මේ සීලවිපත්තිය ඉදිරී චිත්ත විපත්තිය ඉදිරී දිට්ටි විපත්තිය ඉදිරී බොහෝම ගණනිය නොහැකි තරන් බරපතල බාවිීම් බොහෝම ස්වල්පෑ. බොහොමමාඩයි අපි මෙතරම් මහන්සියක් ගන්නවන රක්ාව අපේ ජීවිතය ඇති කරගන්න දැන් බොහෝ පිංවතුන් සමහරෙලාවට පිරිත් සජ්්‍යායනා කරනවා නොේහෙකුත්තාදී ක්‍රමවේදයන් අනුගමනය කරනවා එක නරක දෙයක් නොවී. ඒක අපේ ජීතය ආරක්ෂාකරගන් අපි කළ යුතු ක්‍රමවේදයන් සියල්ල පුරුදු පුහුණ කළ යුතුයි. හැබැයි අපි නිරන්තරින් සිහි පත් කළ යුතුයි. මේ කො- වසංගතිරු වඩා මහා භයානක අනතුරු මහා භයානක විපත් අපේ ජීතේ අපේ අතින් සිදු වෙනවාද කියලා. එනිසා පිින්වත්නී ඔබ ඔබ දෙෙස කල්පනා කරල බලන්න මේලෝකයේ මොන්න අනතුර පැමිණියත් අපේ සීල විපත්තිය නැත්නම් එකඇනි සීලය අපේ ජීතලට හානිවෙලා නැත්තා චිත්්‍ර විපත්තියට පත්වෙලා නැත්තා දිිට්ට විපත්තියට පත්තවෙලා නෙත්තං ඔබට පංගත්නී බයතෙති ගිනීමති කරගන්න දෙයක් නැහේ. නමුත් සීල විපත්තියට පත්තිලා තියෙනවන, චිත්ත විපත්තියට පත්තිලා තිීනනන් දිට්ටි විපත්තියට පත්තිලා තියන ඔබ කොතරම් ආරක් සාාවුනත් ඔබ කොතරම් රැකවරණය දාගන සිටියත්. ඔබේ ජීතීති බින්නේි පුදුමාකාර අනතුරක විපත්තකට පත්වෙලා. ඉති එනිසා, භාගිතුන්හන්සිකීමේ ධර්මය භාගිතුන්හන්සකි මේ බුද්ධ වච්චනය වෙනස් නොවන්නාක්. ඒ භාග්‍යතුන්හන්සික වච්චනයමලෝකී සැබෑමෝ සත්‍යයක් යථාර්ථයක්. ඒ අතාාර්ථය අපේ හිත්තොල රඳවාගෙන අපි කටයුතු කළොත් අපි නිරන්තරීින් බොහෝම බුද්ධිමත්ව නුවනැතිව ඒ වගේම ප්‍රඥ්ඥාාවෙන්යුක්තව කටයුතු කරන්න පෙළඹෙනවා නෝනුමානයි. එනිසා පිංහත්න නිරන්තරයෙන් අපේ ජීවිත්තවල අනතුරක්තියෙනවා. අපි ඔබට සැමදෑම මේ පිරිිත් සජ්්‍යානාම හෝති ධර්ම දේශනාව නිරන්තරයෙන් මතක් කරනවා ලෙඩවීම වයිසටයාාව මරණීය උරුම කරගෙන සිටින්නාව අපිට අනේ දැන්නම් ආරක්ෂිතයි කියලා හිතන්නට පුළුවන් හැකියාවක් නැහැ. අන්නතුර අපේජීතයේ හැම මොහොතකම පවතින්නම් ඉරේනිසා විශේෂම් මේ අදදවසී ඇතිවු සිදේමත් එක්ක ඔබගේ අවධානයේ නැවතත් සෞඛ්‍යාරක්ෂිත උපදිස් පිළිපදීම පිණිස ඒ වගේම රජයේආවවාද උපදිස් පිළිපැදීම පිණිස යොමුවෙන්නට ඇති එක හොඳ දෙයක් එක අපි කළ යුතු දෙයක් හැබැයි ඊට එහාගිය වගකීමක් යුතුකමක් අපේ ජීවිතල අපට පැවරිලාතිේෙනවා. ඒ තමයි ඒ බුද්ධ වචනයට අනුකූලෝ ජීවත්තෙමින් අප්‍රමාදී කෙනෙක් බවට පත්වීම. ප්‍රමාදී පුද්ගලයක් විදිහට අපට මේ ජීවිතේ මියනට සිදුවනුත් අපි තරං අභාග්‍ය සම්පන්න කෙනෙක් මේලෝකේ තවත් නැතිවේවි. ඉතිේ එනිසා පිංහත්නී මේ මොහොත්තේ මේ උතුම් සෙත්පිරිත් සජ්ජායනාව සමග සම්බන්ධ වෙලාසිට නොබසිරු දෙනාට අපි දහම් අවාදී සිහිපත් කරනවා. ඔබේ සීල සම්පත්තිය දියුණු කරගන්න, සීල විපත්තිය බැහැරකරගන්න. චිත්ත සම්පත්තිය ඇති කරගන්න, චිත්ත විපත්ති බැහැර කරගන්න. දිට්ටි සම්පත්තිය ඇති කරගන්න, දිට්ටි විපත්තිය බැහර කරගන්න. එවිට ඔබට මීලෝකී කිස්සිහිම දෙයක් ඉදිරී බියතතිගීරීමම් නම් හටගන්නකක් නැහේ. මෙවැනි වටිනා ධර්මතේශනානරමීමට, ශ්‍රත්තා YouTube ජැනලේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.